महाथकथीरु पति देवालय। आज कथाव ग्राम सिरी सह सैटेलाइट देवालेट। कब महत्या तटिए नडुवट मुकद उने मुगा तटिए नडुवट मुकद उने कगिल्ले नडुवट मगेन आला हरियाण दिया कगिल्ले दींदु देना नन नडु अहंडा तेबे මොනාද මොකද්ද මම කිව්වේ ගැකිල්ලක් නෙමෙයි මම කිව්වේ තැටිය තැටිය ආ තැටිය තැටිය ඒක ගෑණිය රංගියා රොටි පුච්චන් මම කියන්නේ දේවාලෙට පූජා කරපු රන් තැටිය හොරගම් කරපු වරදට පොලිසි ගියා නේද ගියා ගියා ඔයි සීඩත් ගානක් දීලා මං ආවා අනේ අම්මා පල්ලා දෙයියන්ගේ නමට කෝටි ගණන් වටින රත්තරන් බඩු රත්තරන් තැටි කොපමණ පූජා කළාද හැබැයි මට හැමදාම හම්බ වෙන්නේ පරවෙච්ච මලුයි කාබයිට් ගාපු පළතුරුයි විතරයි ආ එහෙමද ඇයි මග කියන්නේ දෙයියා උඹට රත්තරන් වලින් දූරියන් ගෙඩිය කඩලා දෙන්නද ගිලින්ද නිකන් ඉදා මගුලක් කතා කරන්නේ නැතුව යන්නේ නමන් නැතුව ඉද්දැද්දි මම මෙතෙන්ට වද්දා ගත්තා දැන් එනවා මට අරින්ද ගාහනවා කට්ටකු මංජල් වලට ගංජා දාලා ඇතුලේ ඉන්න හිටින්න බැරි වෙන්න ඒකට මතුරන්න දෙයක් නැහැ නිකම්ම හිරදීෙන් පාවෙයි මට දෙන්නේ නූලක් දාලා ගැට ගහ ගන්න විතරයි එමෙන්නේ කපු මට මේ දේවල් අහිමි වීම ගැන පුදුමාකාර කලකිරීමක් දුකක් තියෙන්නේ මේ අහිමි වීම දරා ගන්න පුරුදු වෙන්න ඕනේ මගේ දෙයියා දැන් බලනවා මේ පොඩි කාලේ මම අම්මව මේ පොඩි කාලේ නිදි කරත්ටි ඔහෝ මොකද තමයි කිව්වේ නෑ බරදුනා මේ මාව අපේ අම්මා පොඩි කාලේ නිදි කරද්දි කිව්වා හරකෝ නිදා ගනින් කියලා දැන්වත් පයින් නැතු ඉන්නකෝ දෙයියා කිව්වා කිරි මුට්ටිය ගඟේ ගියා ගඟට උඩින් කොක්කු ගියා ගඟට උඩින් මොක්කුද ගියේ කොක්කු කුක්කු කුක්කු නෙවෙයි බං කොක්කු කිරි මුට්ටිය ගඟේ ගියා කියලා හිත හදාගෙන නිදාගත් එකෙක් මේ මම අද කපියෙක් වුණාට එතකොට කොක්කු කොක්කු මොකටද ඔයි කොක්කු මොකටද උන් ගිහිල්ලා මම නිදි අන්න එහෙම අයිමිවින් දරාගත්ත පුද්ගලෙක් මම පොඩි කාලේ ඉඳලා ඒ නිසා මේ රන් දැටි වලටයි මට හම්බෙන දේවල් වලටයි කෙලහලක් නැතුව හිතාදා ගන්න පුරුදු කර ගන්නවා ප්‍රාර්ථනා කරනවා හැම වෙලාවෙම ලබන ආත්මේ දෙවියෙක් නොවෙයි කපුයෙක් වෙන්න කියලා net fm atopas මේ දෙයියෝ ඕ මොකද මේ ආතත් භූතක් නැතුව හතර අතේ ඔලුවනවන්නේ සරමේ හිරුණාව සරමේ හිරුණා සරමේ හිරුනේ මොකද්ද බදීපු සෞගත කෝප්පේ අයියෝ බලනවා හැමදාම තමුසේගේ ඔය ජෝති හොදලා අපේ ගෑණින් මගෙන් ගන්න ගාන දන්නවා තමුසේ නෑ ඉගෙන ගන්නේ ඒ කියන්නේ තව දේවල් හතරක් ඉදර හදන්න පුළුවන් ගානක් ගන්න හයි කපෝ මම එන්නද අප්පඩේ අන්න තමුසේගේ නෝනා එනවා ගලවලා දෙනවා මගේ මේ ඇඳුමත් සෞගන්ධ ටික හොදලා දෙන්න කියලා නෝනා නෙමෙයි බා නෝනා උත්තරෙන් ආදරෙන් කතා කරනවාද ඉතින් බලන්න හලෝ කපෝ පඩ සිරි මේ සැටලයිට් නෝනනි ආෆ්ටර් ලෝන් ලෝන් ටයිම් මම මේ ජෝති ගලවලා දෙන්න දෙහෙම නා මේ දෙවියා ඔව් පිස්සුන්ට ඉන්න මේ අපේ පවුල නෙමෙයි ඇවිල්ලා ඉන්නේ එහෙම නං මේ ඇවිල්ලා ඉන්නේ සැටලයිට් නෝනා හප්පට සිරි මම මොකද කරන්න ඕනේ ඔය 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 ඇතුළට රෙද්දෙන් වහගෙන ඉන්න පොඩ්ඩ මොකද මොකද මේ කාලෙකින් දේවාලෙ මතක් වෙලා අයියානේ කොච්චර වැඩ තියෙනවද මට කරන්න අපේ මේ නැහින දෙින කාලේ මොන මේ කොච්චර වැඩ තියෙනවද කියලා අහනවා අර හිටපු කාලේ කිසිම වැඩක් නොකර ඉද්දැද්දි ඒ කපු එයි ඔන්න හොන්දුර යන්න කියනවා හලෝ බල කටවගෙන අර තිරියස්සෙට බලන් මේ ගානක් එන්න යනද වැඩ ඔබ කණ්ඩ දාගන්න දෙයියා මෙච්චර බලේ ඉන්න කාලේ කරපු නැති වැඩ දැන් මේ හැරමිටෙන් යන්න ලැහත් වෙන කාලෙදි කරන්න එනවා හරි 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 ඒව හරි ඒවා මාත් ඉවනේ ඊට මීට වඩා හොඳයි ගානක් ගන්න පුළුවන් නම් හැරමිටෙන් යන කාලේ හරි ගමන් නැහැ දේවාලෙට දැන් ඉතින් මේ මොකද මේ සැටලයිට් නෝනා මේ පැත්තේ ආයි පුළුවන්ද කියලා බලලා යන්න ආවේ දැන් නම් බැරුව ඇති නේද මොකද්ද මොකද්ද නෑ මං කිව්වේ මේ දැන් ඔය හිටපු කාලෙත් ඉතින් කරගන්න බැරි වෙච්ච එක දැන් කොහොම කරන්නද
දෙන්නර වෙලා තරුණයිද? ඒකට දවුනා තරුණද? ඒත් ඔය කරන්නේ. ඉතින් මට මොකද බැරි? අපි ඔක්කොම ක්ලාස්මේට්ලා. හරි හරි. සේම් ඉයර්ස් වල. ඔව් ඔව් මම දන්නවා. ඉතින් ක්ලාස්මේට්ලා කියලා දන්නවා. ග්ලාස් දෙක තුන වද්දලානේ ඕගොල්ලෝ බොන්න ගත්තත් බොන්නේ නේද? පාට් නොන්සන්. මං ගුයි ක්ලාස්සනි. ඔව් ඔව් ඇත්ත. ඕගොල්ලෝ එක ක්ලාස් එකේ. හෙට අනිද්දා පාස් හම්බෙනවා. මොනවටද? නෑ නෑ හොස්පිටල් එකේ යන විශේෂ පාස් ඕගොල්ලන්ව බලන්න. Net FM at a pass. මේ කපු නෑ මට පොඩි එකක් තියෙනවා කොට දාගන්න. පොඩි එකක්? අර ගිය පාර අර සූර්යකන්දේ කොට දැම්මා වගේද? ඒ කියන්නේ නිදානේද්ද? ආපුනේ. මේ කෝරකට නම් කියන්නේ බකපු. ඒ කපු. ඇයි? ආපම් මේ පාර කොට දාන්නන්නේ ලැත්වලද්ද කියලා එහෙනම්. මේ කවුද දෙයියා? තමුසි කියන දේවල් මට අහන්න බෑ. අහන්න බෑ කියන්නේ අන්තිමට ඒක මට කරගෙලා આવොත් දැන් මම ඵලයක් ඕකට දාන්න. හොඳයි ඉන්නවා දැන් මේක සෙට් වෙලා. මං ඊට පස්සේ ආවේස වෙනවනේ. මේ කවුද මේ මැඩම්? නිදානයක් වගේ එකක් ගොඩ දානවා නම් මැඩම්ට 50 මට 50. හොදේ. එතකොට මට හොඳයි ඉන්නවා. මගේ 50 යට තමයි ඔයගේ පළතුරු ටික තියෙන්නේ. හරි 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 හරි. හරි. අයියෝ නිදාන කතාවක් නෙවෙයි කපු. මට ඕනේ පස්සේ කුඩු දාන්න. අපෝයි අපෝයි කපුෝ මම කිව්වේ අර වගේ මගුල තමයි ඔය කරගෙන එන්නේ යන්නේ. ඇයි ඉතින් මේ සැටලයිට් නෝන එහෙම එකක් කොට දාන්න යන්නේ? ලැමියෝ මම මේ කියන්නේ පක්ෂි කජිවිස්තාන් ජාස් පක්ෂි. මේ අපි පක්ෂියනි. අප මේ මම බය වෙච්ච තරම් කපුෝ. මෙයා මේ කියලා තියෙන්නේ මේගොල්ලන්ගේ පක්ෂි. ඇයි ඉතින් මේ සැටලයිට් නෝන මේක මේ තකහණියේ ඔක කොට දාන්න හදන්නේ? මේ කපුෝ ඔය ගෑනිට කියන්නේ ඔක කොට දානවට වඩා ලේසි ඔහොම වල දාන එක කියලා. ඒ කිට්ටෙම වලක් කපාගෙන වැළලුනා නම් ඊට වඩා හොඳයි නේද? අන්න ඒක කියලා යව හම්බන්. ඔබ ගියාන් ඉතු ටික. කපු මම දියතුනේ නැත්තම් අර ග්‍රාමසිරියයි දවුනායි එකතු වෙලා අපි මේ පක්ෂේ කාලා දානවනේ. දවුනා භාගයක් කෑවා ග්‍රාමසිරිය ඉතිරි භාගයක් කෑවා. දැන් ඔය ගෑනිට හිතේ අමාරු ඒකිට කන්න කැල්ලක් ඉදුරු නොවිච්ච එකද? මේ උන් දෙයියා. තමයි පයින් නැතු ඉන්නවක පැත්තකට වෙලා. ඔබ කතා කරන්කෝ මගේ කටරෙන්නේ මේ වගේ වචන අහන්ද? අනිවාර්යයෙන්ම මම දැන් කටේ ඔබනවා තිරේඹේ. මේ කවුද මේ මැඩම්? මොකද? දැන් ඔහේ නේද ඔය ග්‍රාමසිරියයි මේ ඔය ඩවුනයි දෙන්නම ගෙනාවේ. මං තමයි අනේ ගෙනාවේ. මොන මෝඩකමද කියලා හිතනවා දැම්මට. දෙන්නම ඇරියනේ. බලපන් කපු ඩවුන් සවුත් හොඳ නැහැ කියලා ග්‍රාමසිරියව ගත්තා. දැන් කියනවා ග්‍රාමසිරිය හොඳ නැහැ කියලා. කවුද ඒ කතා කරන්නේ? නැ නැ මම මේ තිරේ පැත්තේ හැරිලා කතා කරද්දී ඇහෙන විදියයි. ආහා ඩොන්කාර් වයිබ්‍රේෂන්. ඔව් ඩොන්කාර්. ඉතින් මැඩම් ඔබටද ඔය දෙන්නව පත් කරගත්තේ? ඕක මැඩම්ටම කරගන්න තිබ්බනි. ඇත්ත වශයෙන්ම කොහෙදනේ මං ගාලික් දීලා ගත්තේ චිලිස්නි. ඒ කිව්වේ? අයියනේ කර කියන්නේ ඉංගුරු දීලා ලයිමිස් ගත්තා වාගේ කියලා. Net FM at a pass. දැන් ඇත්තටම සැටලයිට් නෝන දැන් මොකද්ද වෙන්න ඕනේ? මට හිතෙනවා කපු ඔය ග්‍රාමසිරිය අපේ පක්ෂේ අනිවාර්යයෙන්ම මොකරි කොඩි විනයක් කරලා තියෙනවා. ඒ කපු ඔය ගෑනිට ගියන් පොඩි විනයක් නෙමෙයි ග්‍රාමසිරිය කියන්නේ මහා විනයක් කියලා. යෝ මේ දෙවිය පැත්තකටලා ඉඳහන් කොබන්. නෑ මං කියන්නේ බුරුදු කියලා හිතපන්. තමන් හම්බ කරගෙන කන තමන් බට්ටික කන කුඹුරට ගිනි තිබ්බනම් ඔය වගේ එකකට රටට ගිනි තියෙන එක මහා අමාරු වැඩක් නෙමෙයි. හරි මං කඩානි දාංගෝ. පොඩ්ඩක් මේ වැඩේ මේ පඩලෝ ගන්නකම්. කවුද මේ දෙයියා? නෑ මේකවද කවුද මේ මැඩම්? ඔයා මට දෙයියෝ කිව්වේ. අනේ ඉතින් එහෙම කිව්වට පාඩුවක් ඉන්නේ නෑ නේ. මේ ඇත්තටම මැඩම් ඔයාට ඔඩොක්කුවට දෙන්න. නෑ මේ මොකද්ද මේ කොඩි විනේ කපන්න දෝනේ? ඔව් මට ඕන ලැබ මේ අකුඩු දින කපන්න. එයි කපුව කපුව අනේ මේ ඌවගේ ජරා කුණ්ඩ වල මට නම් කරන්න බෑ. මගේගේ පටලවන්න නැතන්න එපා. ඌවගේ වැඩ නම් හරිද? මොකද්ද? ඇයි අර ලැබ කපන දින්නේ? නෑ නෑ බය නැතු ඉන්නවාකෝ දෙයියෝ. ඒ කොඩින කපන එක ක්‍රමයක් නේ. බඩවල තියලා ලබ්බ කපනවා. බොට කියන්නේ ලබ්බ රතපුවාට වුණොත් අන්න අපලයි. ඉතින් මං කැපුවට පස්සේ කොහොමද ලබ්බ රතුයිනේ? මොන ලබ්බ ගැනද මං බොය කියන්නේ? බොය කියන්නේ යන්නේ පැණි කොමුඩුවක් ගැන. ඒකට කියන්නේ නෑ ලබු කියලා. මේක ඇවිල්ලා කොඩින කපන ලබු ගැන කියන්නේ. ඒක කඩන්න ඕනේ කෙලින්ම නැට්ට කරකෝලා. පූල තියෙන්න ඕනේ. තේම අලු අලු අලුව තියෙන්න ඕනේ. එහෙම එකක් තමයි හරියටම කපලා තුන් කුරුස්සන් වෙන්න වැඩේ සෙට් වෙන්නේ. කැපුවට පස්සේ අලු හංග තිනවනම් අන්න වැඩේ ගොඩ ගියා. අලු හංග කියන්නේ අර කසනේවද? තව
විතර මේ ඔයි කවුද මේ මේ දෙයියා ඔව් 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 බෝ දන්නේ මගුල්ලන්ට පයින් නැතු ඉඳපන් කපු ඈ ලැබු කීයක් කොනද ඈ එක ලබ්බක් ඇති මදි මදි දෙකක් කොන මොකටද සැට්ලයිට් නෝන ලැබු දෙකක් ඩවුන් සවුත් එකයි ග්‍රෑම සිට එකයි එතකොට මේ රිලාසිරිට ලබ්බක් ඕන නැද්ද? අපේ අම්මා ওই විදිහට බැලුවොත් එහම ওই පක්ෂේ ඉන්නේ උන්ගේ හැටියට ලබු අත්තක්ම කපන්න වෙනවා හොඳේ. මේ මැඩම් මම කියන්නද? ඔයාගේ පක්ෂේ කොඩි වින අයින් කරන්ද? ඔහොම ලබු ගේන්න හම්බෙන්නේ නැහැ. අපි ගස් ලබු කපමු. ගානත් අඩු විනි. මේ දවස්වල Net FM at a pass. අයියෝ එක කුණ්ඩ වාලයක් ගියා විතරයි අන්න තව එකෙක් ඇවිල්ලා අදනම් කපුව මට නිදහසේ ඉන්න හම්බෙන්නේ බලපන් මොකක් හරි කරලා ආපහු යවන්න ඕකුන් මේ කවුද මේ දෙයියන් ඔබ මතක තියාගනින් ඔබ මේ කාලා බීලා වැඳිබිලා ඉන්නේ මම මෙතන මේ ගේමක් දාලා අනාදිමත් කාලයක් ඉඳලා මෙතන විශ්වාසී දිනාගෙන පොල් ගහලා කෙලවල එක එකට හදි හුණියම් කරලා මේක තත්ත්වයකට ගෙනාපෙන්න හරි බත් මේ අහලපාල යන එකේ ගින්ද මම මෙතනට ගෙනල්ලා ඔය තියාගත්තේ කටවහගෙන ඉඳපන් වැඩිය කදා ගලොත් උඹ මතක දැනුම් බොය එලෝල කරලා මෙතන පඹේ ගෙනල්ලා රෙද්දෙන් වහලා තියෙනවා මටද කිව්වේ කවුද නෑ මම මේ පඹයා පඹයා කියන්නේ අප්පට සිරි ගාම සිරි මහත්යන්නේ ඒකද අපි යලුසෙන් කියන දෙයක් ඈ එදී ඇඳලා මොකක්ද අර කරනවා කියලා කිව්වේ ලබ්බ කපන එක කරන්නේ ඈ එදී ඇඳලා අපු කීනොට ඇඟ හිරි වැටෙනවා ඒ කපු නෑ බෑ ඔය මගුල මොයි මිනිහම ඔන මගුල කරද්ද දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ දැන් අර කලින් ආපු ගෑණි කිව්වේ ඕකගේ ඕකට කොඩි වෙනියක් කරන්න ඕනේ කියලානේ හරි 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 කලින් ආපු ගෑණි යම් කිසි විදියකට විශ්වාස කරන්න පුළුවන් ඕ තම්සේම කිව්වනේ කුඹුරට ගිනි තිබ්බේ කා කියලා මේක ඕ සත පාගර විශ්වාස කරන්න බෑ තම්සේ පොඩ්ඩක් පරිස්සමින් ඉන්නවා tira හතර ගිනි තිබ්බොත් කෙල වෙනවා කවුද මෙයා මේ කපු මහත්තයා මං තමයි කියන්න ග්‍රාමසිරි මහත්තයා මට ලොකු රාජකාරියක් තියෙනවා ඔයාලට කියලා කරවගන්න අබ්බෝ ඕනම රාජකාරියක් ග්‍රාමසිරි මහත්තයා දන්නවනේ මේ දේවාලෙට ආවට පස්සේ ඒක විසඳලා දෙන්න කියලා මට කරගන්න ඕනේ පොඩි වසියක් අපේ වසිය පොඩි උනාට ග්‍රාමසිරි මහත්තයා මම කෙරුවොත් එක ලොකු වසියක් මොකද්ද වෙන්න ඕනි අයියෝ කපු 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 ඇයි ඔය ගිහින් ආපන් ඔය ගොයියගෙන් කලින් වතාවෙත් මෙතෙන්ට ඇවිල්ලා විජේ කොලාව මේ වසි කරගත්ත එක මදිද කියලා ඉතින් බම්ම ගිහිල්ලා අහංකෝ අයියෝ බෑ මම මේක අසින්න දැක්කොත් මේකේ ත්‍රිංගල මට ඉඳ දෙන්න නැති කරනවා මේ ඔබ හදන්නේ මට ගිනි දිවන්නද මේ මේ ගාමිණී මහත්තයා කවු මහත්තයා ඔව් දැන් කාවද මේ වසී කරගන්න ඕනේ දැන් අර කලින් වසී කරගත්ත එක්කෙනා ඔයාව අත්හැරලාද නෑ 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 මට මේ වසී කරගන්න ඕනේ සැටලයිට් වانيه අප්පා මේ ගෑණි දැන් මට විරුද්ධවම නෑන්නේ සිම්පල් කේස් එකක් සිම්පල් කේස් එකක් අපරාධ නේද මං දැන් පොඩ්ඩකට කලින් ආව නම් මෙතන මොකොල්ල දෙන්න තිබ්බ වැඩේ මකටාන ඊට බම් දෙයියා මගෙන් ආයි මුකුත් අහගන්න එපා නෑ නෑ හරි හරි මේ පැත්ත බලාතක ආපු බව සැටලයිට් නෝන ඔබ නිකන්වත් කියන්නේ නැහැ හෙන්න හොදි දැන් මේ ගාමසිරි මහත්තයා දැන් මේ වසිය කරන්න මෙන්න මේ ටික ඕන කරනවා මොන ටිකද කේල් කොලයක් ඕන වෙනවා බත්ත තැන්ගෙන එක බැරිද අපෝ ඒක බෑ මොකද ඒක ඉඳුල් ගෑවිලානේ ඉඳුල් නොගෑවිච්ච තුන් කුළුඳුල් කේල් අත්තක් ඕනි අම්මා මුත්ත කාලේවත් මම අහලා නැ බං එහෙම කුළුඳුල් එකක් මේ කෙහෙල්ලතු කොහොමද බං තුන් කුළුඳුල් කෙහෙල්ලතු හොයන්නේ මේ ඕයි දෙයියෝ ඔව් උඹ හොයන්න දන්නේ නැති උනාට ඒක හොයන්න දන්නේ උන් ඉන්නවා ඒවා ඇවිල්ලා මාර මාකට් උඹ දැකලා තියනද එක නැට්ටේ දෙහියට තුන ඉතින් මං ඇව්වෙත් අදයි එහෙනම් කටවහනේ ඉඳන් පැත්ත එහෙනම් කටවහනේ ඉඳන් මම පැත්තෙල්ලා උඹ දෙයියෝ උඹ අහගත්ත නැති දේවල් ගොඩාක් තියෙනවා මං දන්නේ මගෙන් අහගන්න ඇත්තෙන්න බා කවුද මේ කබෝ යකෝ මමනේ කපු මේ කවුද දෙයියන්ව පටලවනවා පැටලලා මරත් කෙලවෙලා යන්නේ කවුද මේ ගාමසිරි මහත්තයා ඔව් දැන් මේ තව ඕනේ හොයාගන්න අමර බන්දු රූපසිංහට පෑගිච්ච වැලි අවුරක් මොකද්ද අමර බන්දු රූපසිංහට පෑගිච්ච වැලි අවුරක් ඕනේ Net FM at a pass දැන් මොනවද තව බලා ගන්න ඕනේ ගාමසිරි මහත්තයා ආයි පුළුවන් ද කියලා බලා ගන්න ඕන ඒ කපුව මේ නාකේ හම්මු එන්නෙම ආයි උන්ට පුළුවන් ද කියලා බලා ගන්න
ඒ දෙයියා. එහෙම තමයි බං මේකේ රස බින්ද එකේ ජීවිතේට අත්තරින් නෑ බං. එහෙමයි. ජනාධිපති ගම කියන්නේ පූසට හම්බෙච්ච කුප්පමේනියා මුල වගේ. මොනවද කුප්ප පූසට හම්බෙච්ච මේනියා මුල? කුප්ප පූසා නෙමෙයි බං, මේ මේ පූසට හම්බෙච්ච කුප්පමේනියා මුල වගේ. ආ එතකොට මොකද වෙන්නේ? අප අත්තරින් නෑනේ. දැවටි දැවටි ලේවකක පොඩ පොඩ හපහපයි ඉන්නම. ඒදනේ පස්සෙම යනවා. ඒක තමයි මේගොල්ලන්ට වෙලා දෙන්නේ. අන්න. මේගොල්ලෝ හප හප දින්නේ පොඩ පොඩ. දැන් බලපන් ලොකුම තැන ඉඳලා. අන්තිමට ආපහු පල්ලෙහාම තැන එල්ලිලා බලන්නත් ආයි ලොකු තැනට යන්නේ බං. කවදාකවත් මුන් ගෙදර යනවා කිව්වට ගෙදර ගියේ නෑනේ. හප්පට දරි ඕනි ඕනි ඕනි. දැන් මෙයා පොරොන්දු තුනන්නේ උඩ දමාගෙන මාළුකොට මෙයාගේ කාලේ වරුණාට පස්සේ ආයි ජීවිතේටවත් මේ දේශපාලනයට එන්නේ නැහැ කියලා. මේ මුව සතපාගෙන විශ්වාස කරන්න එපා බං. මුට තියෙන තණ්හාව. මූ මැරුණා කනත් දෙදි ඡන්දෙ ඉල්ලනවා ආයි ජනාධිපති වෙන්න. මූ විතරක් නෙමෙයි හැම ගාම එකයි මේ 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 තත්ත්වයට ආපියු. මේ කවුද කපු මහත්තයා? ඕ මම මේ මතුරුන ගමන් ඉන්නේ. තව පොඩි වැඩක් තියෙනවා කරගන්න. මොකද්ද වෙන්න ඕනේ ග්‍රාමසිරි මහත්තයා? සමහර වෙලාවට මටයි සැටලයිට්ටයි විවාදයකට එන්න කියන ඉඩ තියෙනවා. ඒ කපුවෝ ආපන් ඔය ලොන් ඇලිද නාගේ දබලට විවාහයකට ආරාධනා කරන්නේ කවුද කියලා? විවාහයක් නෙමෙයි බං. එහෙනම් විවාදය. හප්පට විවාදය. මොන වගේ විභාගයක්ද? පහේ සිස්සත් නැත්නම් පැටලයි දැන් කටාගෙන පොඩ මේ වැඩේ ගොඩ දාගන්නකම්. දැන් මේ ඇත්තටම ග්‍රාමසිරි මහත්තයා දැන් ওই විවාද වලට යන්න බය වෙන්න එපා. ඇයි? නිකං විවාදේ ඉඳගෙන ගිහිල්ලක් දෙන්නට දෙන්න හොඳට කෑ ගහ ගන්න එකයි තියෙන්නේ. ඊට පස්සේ ඔතන ඉන්න නිවේදකයවල්ල ඌට වයින්ඩයි තියෙන්නේ. ඊට පස්සේ කුණු හරපයක් දෙකක් කිව්වම උන් ලයිව් එක නවත්තනවා. ඔබට channel එකේ රේටින් එකක් වැඩි වෙනවා. ඕගොල්ලන්ගේ popular වෙන එකක් පොඩ්ඩක් වැඩි වෙනවා. trending වෙන්නේ බලාගෙන ඉද්දි. හරි දැන් මම මොකද්ද මේ ඔයාලට කරන්න ඕන කපු? මේ ඉස්සෙල්ලාම පඳුරු තිබ්බනම් හොඳයි නේද? දේවාලේ නැත්තම් හඳ නැන්නේ නේද? දැන් මේ මේ අතරම ගාමසිරි මහත්තයා පඳුරු ටිකක් යාමින් දියන්න වෙනවා. මේ පාර කොට දාන්න වෙනවා නන. මේ කපෝ කපෝ. ඕ අවුරුදු 5කට 6කට ඇති වෙන්නේ හාලුත් ඔය ගමම ඉල්ලගනි. මොකද්ද? හාල් හාල් බං. ගුල්ලෝ කපුවද? නෑ නෑ බං, ග්‍රාමසිරිගේ මල්ලිට මෝල්නේ. හරි බං මෝල් තමයි. මල්ලිට විතර නෙමෙයි මේකට හොඳටම මෝල්. ඒ ඒ මෝල් නෙමෙයි මුගේ මල්ලිට තියෙනවා හාල් මෝල්. ඉතින් අවුරුදු ගානකට ඇති වෙන්න හාල් ඉල්ලගනි මෝල් වලින්. අයියෝ ඔය මෝල් වලින් ඉල්ලන්න එපා බං. ඔය කෙලිම ගුල්ලෝ කපු මෝල් තියෙන්නේ ඔකුන්ට. දැන් මට කියන්නකො මම මොකද කරන්න ඕන? පඳුරු තියන්න ඔබ ඉස්සල්ලාම ග්‍රාමසිරි මහත්තයා. ආයේ අවුරුදු 5ක් යනකම් හාල් දේවාලට දෙනවා කියලා පොරොන්දුවක් වෙන්න ඕනේ. තව තව වාහන පර්මිට් දෙක තුනක් දෙයියන්ට පූජා කරන්නත් ඕනේ. නැත්නම් දෙයිය බලන්නේ නැහැ. මොකද ගිය පාරත් දෙයිය බෑම කිව්ව මීයාගේ පිටේ ආරේ මේ යන්නේ. අයියෝ ඔය මොනවද අනේ සුළු දේවල්නේ. අප මහත්තයා වැඩේ කරලා දෙන්නකෝ. පව් දාන මෙතන බඩු ඇති. පව් ගිය කාලෙත් ඔය වගේම බඩු ගෙනත් දෙනවා කියලා දෙයියන්ට පොරොන්දු වෙලා අර මීයට අනිවාර්යෙන් හොඳ වාහනයක් ගෙනත් දෙනවා කියලා පොරොන්දු වෙලා ගියානේ ඔබතුමා. අන්තිමට අර වෙන එකෙක්ගේ ඇතේ ඌරුමීයක් නෙව්වේ. දින 100ෙන් අට හදනවා කියලා පොරොන්දු වෙච්ච එකා කියලා මට කිව්වා දෙයියා විශ්වාස කරන්න එපා කියලා. දෙයියන්ගේ කතාවත් අහන්න නැතුවයි මං මේ ඔබතුමාට කිව්වේ. ඒ කපුවෝ උගෙන් ආපන් උගේ දින 100 තාම ආවේ නැද්ද කියලා. Net FM at her pass.